අයිබ වාල මෙකතුලයින්න වටපිට යුටප් චනලගත්තක් ක්‍රිකට් ක්‍රඩාව ගැන අපි හැමෝම දන්න ක්‍රිකට් ක්‍රඩාව අපි හැමෝම වගේ නරබන ඒවගේ ආබාධ පුද්ගලෙන් සඳ වන්නු ක්‍රිකට් ක්‍රඩාගුත්තින එකහඳුන්නේ පැරා ක්‍රිකට් කියලා කාශ්මීරයේ පදිංචිව සිටින විසි හය හැවැරදි අමීර් හුසයින් කියෙන පුද්ගලය අදස් නමසේ අනුහතයේද ප්‍රියානතුරකට ලක්වෙනවා. ඉතින් ඒ අනතුර නිසා මෙයාගේ අත් දෙකම මෙයාට අහිමියන හැබැයි ජීවිතයට මුහුණ දෙන්න තින්න ශක්තිය ඔහුගෙන් අඩුවෙන්නේ නෑ. ඒ අනතුර නිසා ඔහු තවතවත් ධෛරියවන්ත වෙන. ඒ හේතු නිසා මහු අද වෙනකොට කාශ්මීරයේ ප්‍රාන්ත පැරා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවට පත්වෙලා ඉන්න. අනිත් ක්‍රිකට් ක්‍රීඩකයන් වගේම මොහු ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු දස්කමක් දක්වනවා. මොහු පන්දුව යොමු කරන්නේ මොහුගේ පාදෙන්. ඒ වගේම මොහු පන්දුවට පහර දෙන්නේ නිකට සහ උරහිස යොදාගෙන. 1997 දී මේ අමීර් කියන තරුණයා එයාගේ තාත්තට කෑම එක ලබා දෙන්න ලීමෝලට යනවා. ඉතින් ඒ අවස්ථාවේදී තමයි මොහු අනතුරට ලක්වෙන්නේ. මොහු අනතුරට ලක්වෙනකොට මොහුට වයස අවුරුදු 8යි. ඉතින් ඒ අනතුරේ තිබුණු දරුණු බව නිසාම මොහුගේ අත් දෙක ඒ අනතුරු නිසා මොහුට අහිමි වෙනවා. ඉතින් ඒ නිසාම ඔහුට ක්‍රිකට් ගැන තිබුණු ආසාව ටිකෙන් ටික නැති වෙනවා. ඒත් එක්කම ජීවිතය ගැන තිබුණු ආසාවත් නැති වෙනවා. හැබැයි ඔහු එතනින් නතර වෙන්නේ නැහැ. මේ පුංචි අමීර්ට ප්‍රතිකාර කරන්න ඕන නිසා එයාලට තිබුණු ව්‍යාපාර සියල්ලම විකුණලා මෙයාට බෙහෙත් කළා දෙනවා. හැබැයි ඒ කිසිම බෙහෙතකට මෙයාගේ අත් දෙක නැවත ලබා දෙන්න හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසාම මේ පුද්ගලයා එක එක බාධක වලට මුහුණ දීලා තියෙනවා. මේ වගේ මිනිස්සුන් අද වෙනකොට සමාජයේ පිළිගන්නේ නැහැ. ඒ වගේම අධ්‍යාපන කටයුතු. මේ හැම දෙයක්ම වගේ එයාට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. කොහොමනත් ඔහුට වයස අවුරුදු 28 වෙනකොට ඉන්දියාවේ කාශ්මීරයේ පැරා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවට ඔහු පත් වෙනවා. ඔහු පන්දුව යොමු කරන්නේ ඔහුගේ පාදෙන්. ඒ වගේම ඔහු බැට් එක රඳවගන්නේ ඔහුගේ නිකට සහ උරහිස අතරින්. ඒ වගේම දක්ෂ ලෙස මොහු මේ වෙනකොටත් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ වගේම මොහු පන්දු රැකීමටත් විවිධ ක්‍රම භාවිතා කරනවා. ටිකක් හිතලා බලන්න. අපිට හැමදේම හොඳට තිබිලත් අපි මොනවද මේ වෙනකොට කරලා තියෙන්නේ? අපි මොනවද ඉස්සරහට කරන්න ඉන්නේ? ඒ ගැන ටිකක් හිතලා බලන්න. මේ අමීර් හුසෙන් කියන ක්‍රීඩකයා ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහ අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.